ගාඩ්නෙල්ගේ YouTube channel එකට ඔයගොල්ලම සාදරයෙන් පිළිගන්න. අද අපි ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ දැන් garden එකක්. ඒ කියන්නේ maintain අඩු වෙලා හරි යම් හේතුවක් හින්දා ඒකේ පොඩි වලග උඩලි ගතියක් තියෙනවනම් ඒකට ලේසියෙන් කොහොමද අපි විසඳුමක් දාන්නේ කියලා. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න, bell icon එකත් අනිවාර්යෙන් click කරන්න. එතකොට මේ වගේ අපි අලුතෙන් දාන videos ඔයගොල්ලන්ට notifications විදිහට එනවා. ඉතින් මොකද්ද මේ garden එකක සාමාන්‍යයෙන් පොළවේ level එහෙම අඩු වෙන. ගොඩක් වෙලාවට garden එකක් කරන ඒ කියන්නේ garden එකක් design කරන garden කෙනෙක් සාමාන්‍යයෙන් හරියට එයාගේ දැනුම තියෙනවා නම් එයා වතුර බැස්මට slope හදලා ඒ විදිහට තමයි plan කරන්නේ. හැබැයි සමහර වෙලාවට දැන් ගහක් යට ඒ කියන්නේ ගහක් එතන යට තිබිලා ගැලෙව්වහම නැත්නම් ලිඳක් වහපු තැනක එහෙම නැත්නම් garden එකේ හදපු මුල් දවසේ පොළොව වේලෙන් ඉස්සෙල්ලා වාහන ගියොත් ඒ වගේ වෙලා garden එකේ බැස් ඒ කියන්නේ සමහර ඒ කියන්නේ ගොඩලි ගති ඒ වගේ එන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට මම අද ඕගොල්ලන්ට ලේසියෙන් විසඳුමක් කරගන්න ඒ කියන්නේ Tamanටම වුණත් ඒක කරගන්නේ කොහොමද කියලා තමයි පෙන්වන්න යන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ garden එකේ අපි ඒකට solution එකක් ගන්න කියලා. ඔව් දැන් මෙතන ගත්තොත් මේ garden එකේ මෙතන වතුර පිරිච්ච වලක් වගේ තියෙනවා. ඕගොල්ලන්ට පේනවා. දැන් මෙතන ගත්තොත් මේ වතුර ගතිය මේ ඒ කියන්නේ වැස්සට වතුර උනත් පිළ. මෙතන හේතුව වෙලා තියෙන්නේ මෙතෙන්ට අවුවට ඒ කියන්නේ මේ garden එකේ එතන ගහක් හරි තිබිලා ඒ විදිහට එතන මේ වතුර පිරීලා තියෙන. ඉතින් අපි ඒ වගේ වෙලාවට මුලින්ම කරන්න තියෙන්නේ මෙතෙන්ට මුලින්ම පස් ටිකක් දානවා. දැන් මේ wheelbarrow එකේ පස් ටිකක් ගෙනල්ලා තියෙන. ඉතින් ඒ වල කොටසට අපි පස් ටිකක් දා ගන්නවා. ඊට පස්සේ හැබැයි ඒකේ ඉතින් ගල් ගති අඩු නම් වඩා හොඳයි. එහෙම නැත්නම් ඉතින් ඕගොල්ලන්ට පස් දාලා රේක කරගන්නත් පුළුවන්. අපි දැන් මෙතෙන්ට මෙහෙම හොඳ පස් ටිකක් දාලා ඊට පස්සේ කරන්න යන්නේ මේකට ඕගොල්ලන්ට ගෙදෙද්දිම පොඩි ටූල් එකක් හදාගන්න පුළුවන්. මේ ඉතින් අර කඩේ මිලදී ගන්න විදිහක් නැහැ. ඊට පස්සේ අපිට මම ඕගොල්ලන්ට පෙන්නන්නම් ඒකට මොකද්ද ටූල් එක කියලා. මේ මෙන්න මේ වගේ ටූල් එකක් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔව් දැන් මේ ටූල් එක ගත්තොත් මේක ඒ කියන්නේ අර රේක්යක් විදිහට හදාගෙන තියෙන්නේ. හැබැයි මේකට බොක්ස් බාර් පාස්සලා නිකන් ඒ කියන්නේ වැඩි පරතරය දැන් මෙතන අඩි දෙකක් විතර දිගට aran තියෙන්නේ. ඉතින් මේකේ හැන්ඩල් එක ලොක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කැරකෙන විදිහට තියෙන්නේ. ඊළඟට මේ වගේ ටූල් එකකින් ඕගොල්ලන්ට ඒ කියන්නේ මෙහෙම පාස්සල හදාගත්තොත් මේ පස් ගොඩ උඩ තියලා ඕගොල්ලන්ට දැන් මම පෙන්වන්න මෙන්න මේ විදිහට පස් ගොඩ ලෙවල් කරගන්න පුළුවන්. එතකොට අර පොළොවේ මට්ටමට කෙලින්ම පස් ටික තුනී වෙනවා. එතකොට වල ගොඩලි තිබ්බොත් ඒ වල ගොඩලි ටික නැති වෙන විදිහට පස් ටික අපිට තුනී කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තුනී කරගත්තාම ඒ කියන්නේ මොකද දැන් අපි රේක් එකෙන් කරොත් එතන ගල් ටික පැටලිලා පොළොව විතරක් ලෙවල් කරගන්න බෑ. ඉතින් මේ ටූල් එකේදි මෙහෙම තනකොළේ මට්ටමටම පස් ටික ලෙවල් කරනවා. ඕගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් දැන් හොඳට මෙතන ලෙවල් එකක් ආවා මේ පස් ටික දැම්මම. ඉතින් ඊට පස්සේ අපිට කරන්න වෙන්නේ මේකට ඒ කියන්නේ හොඳ පොහොර වර්ගයක් මේකට ඉහින්න ඕනේ. ඒ කියන්නේ ඉක්මනට තනකොළේ ටිකේ හැදෙන්න. ඉතින් සතියක් විතර යනකම් මේ පැච් එක තියෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ගොඩාක් ලොකු ප්‍රමාණයක් නම් මේකට තනකොළ පිඩැල්ලක් වායි කාපට්ටයක් උනත් අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මම පෙන්වන්න දැන් මෙතෙන්දි මේ තියෙන පොර ඔය මේ පොර ඉහිනවා. ඊට පස්සේ ඉතින් පොර ඉස්සට පස්සේ මේ විදිහට පොර වැටුණාම අර වටේ තියෙන තනකොළ කොටස් දැන් මේ විදිහට මේ වටේ දැන් මේකේ දාලා තියෙන මැලේෂියන් ග්‍රාස් එක. එතකොට මේ ග්‍රාස් එක ඉක්මනට මේ පැච් එකේ වැවිල යනවා. ඉතින් ඒ විදිහට තමයි ඕගොල්ලන්ට ලේසියෙන් මෙහෙම මොනවා හරි පැච් තියෙන දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ ලෙවල් කරගන්න තියෙන්නේ. මොකද මේක ලේසියෙන්ම මේ වගේ ප්‍රශ්න එන්නේ වැහි කාලෙට. ඉතින් ඕගොල්ලන්ටත් මම මේ වීඩියෝ එකෙන් මම හිතනවා හදිස්සිය ඕගොල්ලෝ garden එකේ පැච් එහෙම තියෙනවා නම් කොහොමද ඒ කියන්නේ පිඩලි නැතුව වුණත් ආයි බෝ කරගන්නේ කියලා අයිඩියා එකක් ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් අපි වෙන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.